පැත්තකයන හිරු රාත්‍රියේ 9:30 ප්‍රධාන පුවත් ප්‍රකාශය සමගින් මම බුද්ධිදන්තකා බේසි මම ප්‍රසාදි නිමන්තිකා විජයරත්න ප්‍රථමයෙන් හිරු ප්‍රවෘත්ති සිරස්තන ආණ්ඩුව වෙනස් කිරීමට ඇමරිකාව උත්සාහ කරනවා ආරක්ෂක ලේකම්වරයා කියයි පාසල් උත්සවවලට ඡන්ද අපේක්ෂකයන් බැහැ මැතිවරණ කොමසාරිස්ගෙන් නියෝගයක් රජරට විශ්වවිද්‍යාලයේ සත්‍යාග්‍රහය විසුරුවා හැරේ සිසුන් 8ක් අතඩංගුවට මානව හිමිකම් කොමිසමටත් මැතිවරණ නිරීක්ෂණයට අවසර කට විදේශගත වෙන්න ඔහු සෑම විටම තෝරාගන්නේ ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් වැඩිම කාලයක් වැඩිම දීප්තියකින් දැල්වෙන ෆිලිප්ස් CFL බල්බ් සරලයි නියමයි ක්වොන්ටම් ට්‍රෙඩ්මිල් එකක් මිලදී ගන්න ඔබට හෙල්ත් චෙකප් එකක් නොමිලේ ක්වොන්ටම් සිංග සහ දිනපාල ප්‍රදර්ශනාගාර වලින් yes මාජන බැංකුවේ yes ගිනුම श्रीलंका अमेरिका योजनावलिये मूलिक इंडियन सागरे उनके आधिपत्य पैतृवे नायक मिरट पत्कर गोटाबे राजपक्ष महता पवसनफा आरक्षक लेकंबरिया मेबा पेवस्वे अद कोलंबदी पेवति रस्वीमकटे क्वेमेन අවුරුදු 30 අවසාන සති දෙක තුල සිදුණු යුද අපලාර ඒ වෙනකොට දුක් විඳින්නේ ඒ යුද හමුදාව නිලධාරීන් රණවිරුවන් කියන්නේ මේ රට නෙවෙයිද මේ රජයක්ද මෙන්න මෙතනින්ම පේනවා ඒගොල්ලන්ගේ අවශ්‍යතාවය ජනාධිපතිතුමා සහ රජය මේ බලෙන් ඉවත් කරන්න ඇයි මේ ඉන්දියන් සාගරේ ඒ අයගේ බලය පතුරවන්නට පුළුවන් ඒ අයගේ කඳවුරු පිහිටවන්නට පුළුවන් ඒ ස්වාධීන ප්‍රදේශය ලබා දෙන රජයක් හා නායකෙක් මේ රටට පත් කර ගන්නට ඕනෙ හින්දා තමයි අන්න ඒගොල්ලන්ගේ අරමුණ. මේ අතර අද ඕස්ට්‍රේලියානු සෙනෙට් සභාව හෙවත් පාර්ලිමේන්තුවේ ජාත්‍යන්තරයෙන් ශ්‍රී ලංකාවට එළවෙන මානව හිමිකම් චෝදනා සඳහා සහාය ලබා දිය යුතු බවට යෝජනාවක් සම්මත කරගත්තා. සෙනෙට් සභාව ඕස්ට්‍රේලියානු රජයෙන් ඉල්ලා සිටින්නේ ඇමරිකානු යෝජනාවට සම අනුග්‍රාහකයෙක් වන ලෙසයි. මේ අතර ශ්‍රී ලංකාවට එල්ලවන මානව හිමිකම් චෝදනා පිළිබඳව කටයුතු කරන්නයි ජාත්‍යන්තර ක්ෂමා සංවිධානයේද අද ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ලිපියක් යොමු කර තිබෙනවා. මේ අතර ඉන්දියා විදේශ අමාත්‍ය සල්මාන් කුර්ෂිද් මහතාද ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නවදින්න නුවරදී ශ්‍රී ලංකා මාධ්‍යවේදීන් නමතමින් අදහස් පළ කර තිබෙනවා. ඔහු පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාවට ජාත්‍යන්තරයේදී ඉන්දියා සහාය අවශ්‍ය නම් ප්‍රමාදයකින් තොරව සංහිඳියාව ළඟා කරගත යුතු බවයි. ඉන්දියා විදේශ අමාත්‍යවරයාගේ ප්‍රකාශය සහ ඔස්ට්‍රේලියානු යෝජනාව සම්බන්ධයෙන් අද පැවති කැබිනට් තීරණ දැනුම් දෙමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අදහස් පළ කළ අමාත්‍ය කිහිලිය රමුක්වැල්ල මහතා ඉන්දියා විදේශ අමාත්‍යවරයාගේ මතය හරි. ඒකට යම් දෙයක් හිලව් කරනවා කියන එකේදී අපිට පේනවා සමහරක් විට ඒක වෙනම න්‍යාය පත්‍රයක එක කොටසක්ද කියන එක පුංචි සැකයක් ඇති. ජාත්‍යන්තරයේ සහයෝගය කියන එකට නොයෙකුත් දේවල් එකතු කරනවා විටින්. එනිසාම සාධාරණ සැකයක් මතුවෙනවා. ඔවුන් විසින් වෙනත් අවශ්‍යතාවයන් උඩ නිර්මාණය කර ගන්නා ලද න්‍යාය පත්‍රයකට රට යොමු කරන්න උත්සාහ කරනවා කියලා. රටේ මේ කිරී තිබෙන වැඩ කොටස ගැන උබවාදීව කතා කරන්නට පුළුවන් පසුබිමක් නිර්මාණය වෙලා තියෙනවා. ඒ එසේ තිබියදී ට්විටින් විට මේ ආකාරයෙන් හැසිරෙන්නේ ඔහුගේ න්‍යාය පත්‍රයේ කුමක්ද කියන එක ගැන අපිට ප්‍රශ්නයක් තියෙනවා. අපිත් ඒක අපෑරලවත් එහෙම නැත්නම් අපි ඒ වෙනුවෙන් මහා ඝට්ටනකාරී තනකට යන්න නෙමෙයි උත්සාහ කරන්නේ. මොකද අපිට එහෙම හංගන්න කරුණු නැහැ. රාජ්‍ය නායකයන් රටට එනකොට බොහෝ වෙලාවට ස්ථීරවම න්‍යාය පත්‍රයක් කියනවා කියන්නේ. අපි ඒ න්‍යාය පත්‍රයෙන් උත් බහැර වෙලා තියෙනවා. ඒක වෙලක් කරලා අපිට පාරාවලල්ලකුත් වෙලා තියෙනවා. දවසේ පුවත ඕන වාහනයකට පත්පත් කාලා ලීසින් CDB ලීසින් ජාතික සමගියෙන් යුතුව එක රටක් එක පවුලක් වශයෙන් ජීවත් වීම ජනතාවගේ යුතුකම බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා ජනාධිපතිවරයා මේ අදහස් පළ කළේ අද පෙරවරුවේ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති උත්සවයකට එක් වෙමින් महाजन बैंक सेवेट अलुतिन बंदवाकत दुनदुनुकार सेवा सहायकयन वेत पत्वीम लिपि प्रदानय किरीम अद सिदु किरुणी जनाधिपतिवरयागे प्रधानत्वयेन एहिदी बस्नाहिर सह दकुणु पलात हैर सिसु पलात नियोजनय वन परिधि 600 दिनक सदहा पत्वीम लिपि प्रदानय केरुणा एय संकेतवत् करमिन जनाधिपतिवरया अतिन 50 दिनकुट पत्वीम लिपि प्रदानय केरुणा मेम अवस्थावट ज्येष्ठ अमात्य एच एम फौसी अमात्य रंजित सीमलापिटिय पार्लिमेंतु मंत्री आर्दुमिंद सिल्वा सह एच एम असवरयन महतुरुन देक्व सिटिया उत्सव सभावेमतु जनाधिपति वरया
අපි දුප්පත් මිනිස්සුෙකුගේ ණයක් ගත්තා නම් ඒ මිනිහාගේ ගේ උගස් කියලා බැංකු ක්‍රියාත්මක වෙනවා. හැබැයි ලොකු මිනිහෙකුගේ එකක් කෝටි ගාණක් තියෙනවා නම් ඒක ක්‍රියාත්මක වෙන්න ටිකක් ස්ලෝ. ඉතින් මේවා මේ වගේ යුගයන් තිබුණා. අද අපි බලන්න ඕන ගමෙන් එක්ක හුවෙන සාය ටික ගමට දෙන්න. ගමේ ව්‍යවසායකයන් ගොඩනගන්න. ඒක ජනතා සේවයක් වශයෙන් සලකන්න ඕන. අපෙන් සමාජයට කරන සේවයක් වශයෙන් සලකන්න ඕන. මුත් අපි සන්තෝෂ වෙනවා මේ ගමෙන් එන අය. මේ යුතුයකමකුත් තියෙනවා. අර එන පුද්ගලයාට ගමේ තමන්ගේ අර කිව්වා වගේ නෑ ඥාතියට හිතවතට hina vela කතා කරන්න. ඔබේ ජනතාවට ඔබේ ආයතනයේ ප්‍රතිවරයා. අද ඔබ අවුරුදු 30ක යුද්ධයකින් පස්සේ මේක දෙමළ ජනතාවටවත් වෙනත් ජනතාවකට විරුද්ධව කරපු යුද්ධයක් නෙවෙයි. මේක ත්‍රස්තවාදයට විරුද්ධව කරපු දෙයක්. ඒ හින්දා තමයි අද උතුරේ නැගිනීර දරුවන්ට මෙහෙම ඇවිල්ලා පත්වීමක් ගන්න පුළුවන්කම තියෙන්නේ. මේ ඉතින් ඒවේ ප්‍රතිඵලය මෙහින් භුක්ති විඳින ගමන් අපිටත් ප්‍රතිඵල ලැබෙනවා ජිනීවා වලින්. මේ ප්‍රතිඵල වලට අපි මුණ දෙන්න වෙලා. ඒකට කමන්නේ නැහැ. රටට රටේ ජනතාවට මේ රට නිදහස් කරගන්න පුළුවන්කම තිබුණා නම් අපිට කැඩෙන්නේ නැතුව ත්‍රස්තවාදීන් ජනතාව මුදව ගන්න පුළුවන්කම තිබුණා නම් ඊට වඩා දෙයක් අපිට උඩ නැහැ. බස්නාහිර හා දකුණු පළාත් සභා මැතිවරණයට දින ලංවත්ම මැතිවරණ වේදිකාව උණුසුම් වෙමින් පවතිනවා. මේ එම පළාත් දෙක නියෝජනය කරන දේශපාලන පක්ෂ නියෝජිතින් දක්වූ අදහස් කිහිපයක්. බස්නාහිර පළාත් සභා මැතිවරණයේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කොළඹ දිස්ත්‍රික් කණ්ඩායම් නායක උදය ගම්මන්පිල මහතාගේ මැතිවරණ ව්‍යාපාරය ඉදිරිපත් කිරීම අද කොළඹදී ආරම්භ කෙරුණා. අපි පසුගිය පළාත් සභා මැතිවරණයේදී පෝස්ටර් පොලිතින් රදින්න නැති දුම් වැටි මත්පැන් නැති සදාචාරවත් මැතිවරණ ව්‍යාපාරයක් හඳුන්වලා දුන්නා. එදා බොහෝ දෙනෙක් කිව්වා කුළුඳුන් මැතිවරණේ මෙහෙම අවධානමක් ගන්න එපා ඡන්ද ඡන්ද විදියට කරන්න කියලා. නමුත් මැතිවරණ ප්‍රතිඵල එන විට රටම පුදුම කරමින් ඇත්තම කිව්වොත් මාම පුදුමයට පත් කරමින් 116000ක් ඉක්ම වූ දැවැන්ත මනා ප්‍රමාණයක් කොළඹ දිසාවේ ආදරණීය ජනතාව අපිට ලබලා දීලා අපි ඉහෙලිම ඔසවල තිබුණා. සමහර අය ඇහුවා ඇයි ආරක්ෂක ලේකම් කුණුවදින්න කියලා. මුත් ජනතාවට අවශ්‍ය නම් අපි ඒ කාර්යයත් කරමු. මෙන්න මේක තමයි යහපාලනය කියන්නේ. මේ නගරාධිපති මුසාමිල් මැතිතුමත් එක්ක කිට්ටුවෙන්ම වැඩ කරා. ඒක හින්දා එතුමාගේ භාර්යාවට නාම යෝජනාක් නැතිලා ගියා. අනේක තමයි ඒගොල්ලන්ගේ යහපාලනය. නායකත්වය. ඒ වගේ නායකත්වයත් එක්ක අත්ල් බැඳගෙන මනාපාංක 15 අත විශිෂ්ට හයියක් සත්‍යයක් ලබා දෙන්න තමයි පළාත් සභා මැතිවරණය පාර්ලිමේන්තු මැතිවරණය රාජ්‍ය සභා මැතිවරණ කාලෙන් කාලයට තියන්න ඕනේ. අද අපේ විපක්ෂය ඡන්දේ දිනකොට බයයි. අපි බස්නාහිර ජයග්‍රහණය කරනවා දකුණ ජයග්‍රහණය කරනවා කියලා මම මේ අවස්ථාවේ තමන්නාන්සට වගකීමකින් කියනවා. බස්නාහිර පළාතේ මහමැති මම හැබැයි ගෙදර ගියන් මහමැති නෝන. ඒක තමයි ඇත්ත කතාව. කාන්තාව හැටියට විශාල ආත්ම ශක්තිය ආත්ම විශ්වාසයක් තියෙනවා. මට මතකයි අපේ ගෙවල් ගිනි දීපු වෙලාවේ මම අවුරුදු 10යි ගේ ගිනි ගන්නවයි කියලා කියනකොට අම්මට හොඳ හයියක් තිබුණා කියලා හිතගෙන තාත්තට ගියන් ඕක බිල්ලිමක් විතරනේ අපි ජීවිතුන් අතරනේ. ඒ වෙලේ ආවන තාත්තට ජීවිතුන් අතර නැති වෙන්නේ ඒ කාලේ. විශේෂයෙන්ම අපි අපේක්ෂක වෘන්දයට සදහනක් කරන්න ඕන. 77 ආණ්ඩුව ඇවිල්ලා මේ ප්‍රදේශයේ මිනිස්සුන්ට රැකියාව ලබා දුන්නා. විදුලිය දුන්නා, ගම් හැදුවා, වැව් හැදුවා. මේ ආණ්ඩුව මොකද කරේ? අපි හදපු වලව වම්මිවර ව්‍යාපාරේ ඉඩම් ටික മന്ത്രി උරු බෙදාගත්තා. ප්‍රේමදාස ජනාධිපතිතුමා හව හදපු ගෙවල් වල සායංගාල විමල් වීරවංශ උනාහි කියනවා ගෙවල් හැදුවයි කියලා. හරියට නයාකාල මැරුණාම ගරණි උප්පැන්න දෙනවා වගේ. ඈ ගරණිකාවට මැරෙන්නේ නැහනේ. අපි දන්නෝනේ විධායක බලයයි පාර්ලිමේන්තු බලයයි ඔක්කොම ලට්ට ලොට්ට ටික තියාගෙන විපක්ෂයක් මෙයා පළාත් සභාවක් පරදනවයි කියන එක ලේසි නෑ. හැබැයි තමුන්නාන්සලා මේ රටේ ජනතාව හැටියට පිළිගන්නව නම් මේ යන ගමන වැරදි ජනතාවට රිදෙන බව ආණ්ඩුවට දැනෙන්න ඕන කියලා පිළිගන්නව නම් ඒකට පක්ෂ ભેදයක් තියෙන්න ඕනේ නෑ. මේ මැතිවරණය පාවිච්චි කරන්න ඕන ආණ්ඩුවට පණිවිඩයක් කියලා. මේ අවුරුදු 20ක් මේ දකුණු පළාත් සභාව සම්දානේ පාලනය කරා. මේ ඡන්දෙට යන්නේ ඉදිරි මාස 11 පාලනය කරගන්න බැරි නිසා මේක කියවෙන්නේ නැහැ. මේක ඇත්ත කතාව යට ගහනවා. නියමිත කාලය සම්පූර්ණ වෙන්නේ මේ අවුරුද්දේ නොවැම්බර් මාසෙට. මහාමැති ඇමති ඇතුළු ඇමති මණ්ඩලයට මාස 11ක් මේක ඉදිරි ටික තල්ලු කරගන්න බැරි තත්ත්වයට ආවයි කියන්නේ
හිරම වෙලා බැරිම වෙලා නැහැට උඩින් ගිහිල්ලා තියෙන නිසා තමයි මිත්‍ර වරුණි පිස්රෙව්වේ නැත්තම් ඉතින් මේ මාසේ 11ත් යන්න බැරි යයි ලබන 17 වෙනිදායින් පසු සියලුම නීති විරෝධී මැතිවරණ දැන්වීම් ඉවත් කරන ලෙස මැතිවරණ කොමසාරිස් බහින්ද දේශප්‍රිය මහතා අද පොලිසියට නියෝග කළ බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් සත්නායක මහතා පවසනවා අත්නායක මහතා සඳහන් කළේ අද රාජගිරි මැතිවරණ ලේකම් කාර්යාල ශ්‍රවණාකාරයේදී මැතිවරණ කොමසාරිස්වරයා සමග පැවති විශේෂ සාකච්ඡාවකදී මේ කරුණු අනාවරණය වූ බවයි මෙම සාකච්ඡාව සඳහා එළමෙන පළාත් සභා මැතිවරණය වෙනුවෙන් තරඟවදින දේශපාලන පක්ෂ නියෝජිතින් පොලිසිය සහ මැතිවරණ නිරීක්ෂණ ආයතන නියෝජිතින්ද එක්ව සිටියා මෙම සාකච්ඡාවට පැමිණි එක්සත් ජනතා පෙරමුණේ නායක සහ එහි ප්‍රධාන ලේකම් සිරිසිරි හපුවරච්චි මහතාට සිය ත්‍රිරෝද රත්ය මැතිවරණ ලේකම් කාර්යාල පරිශ්‍රයට ඇතුළු කිරීමට අවසර නොදීම සම්බන්ධයෙන් ඔහුගේ විරෝධය පළ වුණා මේ ඊවිල් එකෙන් කන්දි යන්නේ නැති බැරිකමට ජනතාවට ඕනේ සැබෑ ඇත්ත ඔය සෝමනියක් නෙමෙයි අද රට පෙළපාලි යනවා පුදුමාකාර විදියට ඒව නතර කරන්න පොලිසියට කියනවා සාධාරණ ඊටු කරන්න මේ රටේ අහිංසක ජනතාව වෙනුවෙන් අපි මේ සටන කරන්නේ මැතිවරණ කොමසාරිස්වරයා සමග පැවති සාකච්ඡාවේ අනතුරු අදහස් දක්ව පක්ෂ නියෝජිතයන් සහ මැතිවරණ නිරීක්ෂකීන් මැතිවරණ කොමසාරිස්තුමා කිව්වා රජයේ වාහන දේපළ පාවිච්චි කරන සියලුම අපේක්ෂකයන්ගෙන් අය කර ගැනීමට ක්‍රියා කරනවායි කියලා සෑම ගණන් කිරීමේ පරිශ්‍රයකම දේශපාලන පක්ෂවලට කාර්යාලයක් විවෘත කරන්න අවසර ලබා දෙනවා තමන්ගේ ඡන්ද පිළිබඳව දත්තයන් පවත්වාගෙන යන්න ලබන 17 වෙනිදාට පසුව සියලුම නීති විරෝධී දැන්වීම් ඉවත් කරන්න පොලිසියට නියෝග කරනවායි කියන එකත් අද දැනුම් දුන්නා කොමසාරිස්වරයා ඔය සල්ලි උත්සාහය දරමින් ඉන්නවා මැතිවරණේ සාධාරණීකරණයත් මැතිවරණ නීති රකින්න කොතරම් උත්සාහ කරත් ආණ්ඩුව මැතිවරණ නීති රකින්න එකට උදව් කරන්නේ නැතුව කඩකරමින් කටයුතු කරනවා නම් නීති රකින්න දරන උත්සාහය ප්‍රතිඵලදායක වෙන්නේ නැහැ කියන කාරණා තමයි අපිට දකින්න තියෙන්නේ මවාපාන්නට උත්සාහ කරනවා එක්සත් ජනතා නදා සම්දානේ අපේක්ෂකයන් තමයි කියලා මැතිවරණ නීති උල්ලංඝනය කරන්නේ අපි සහතික වෙනවා අපේ අපේක්ෂකයන් ඡන්ද නීතිය අකුරටම පිළිපැදලා ඒ කටයුතු ඒ කාර්යයට කරයි මැතිවරණ පත්‍රිකා බෙදීම පිළිබඳ කාරණාව නීති අනුකූල නැහැ විශේෂයෙන්ම අපි එක්සත් සමාජවාදී පක්ෂයට කිව්වා එය පිළිගත් කාරණාවක් හැටියට නීතිගත කරන්නට කියන එක ඒක අද පිළිගත්තා ඒ අනුව හැම අපේක්ෂකයෙකුටම අපේක්ෂකයා සහභාගී නොවි තමන්ගේ පත්‍රිකා බෙදා හැරීමට අවසරය ලබා ගත එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපේක්ෂකයන්ට එක විදියකට විපක්ෂයේ අනිකුත් පක්ෂවල අපේක්ෂකයන්ට එක විදියකට සලකනවා කියන එක අපි මෙතනදී පැමිණිලක් හරි ඉදිරිපත් කරා ඒ වගේම පොලිසිය පක්ෂග්‍රාහීව කටයුතු කිරීම සම්බන්ධව කොමසාරිස්තුමා දැනුවත් කරා රාජ්‍ය බලය සහ රාජ්‍ය දේපළ අයිතා භාවිතය පිළිබඳව මේ වෙනකොටත් අපිට පැමිණිලි රාශියක් ලැබිලා තිබෙනවා විශේෂයෙන්ම රජයේ නිලධාරීන් දේශපාලන කටයුතු වල සම්බන්ධ කර ගැනීම පිළිබඳව රාජකාරී කාලය තුළ මේ පිළිබඳව අපි මැතිවරණ කොමසාරිස්වරයාගෙන් ඉල්ලා හිටියා එවැනි කණ්ඩායම් හඳුනගත්තොත් දේශපාලන කටයුතු වල සම්බන්ධ වීම පිළිබඳව ඔවුන් අසාධුගත ලේඛනයකට අතුලත් කරන හැටියටත් මැතිවරණ රාජකාරී වලින් අයිවත් කිරීමට ක්‍රියා කරන හැටියටත් ඔවුන්ගේ පෞද්ගලික ලිපිගනු සඳහා මේවා අතුලත් කරන්නට ක්‍රියා කරන හැටියට අපි විශ්වාස කරනවා ඒ සම්බන්ධෙනුත් මැතිවරණ කොමසාරිස්වරයාගේ විශේෂ අවධානය යොමු වෙයි කියලා මේ අතර දකුණු සහ බස්නාහිර පළාත් සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් තරඟවදින අපේක්ෂකයන් 179 දෙනාගින් 177 දෙනෙකුගේ වත්කම් හා බැරකම් ප්‍රකාශ අද මැතිවරණ කොමසාරිස්වරයාට බහර දුන්නා අපිට තව කීපයක් දෙන්න තිබෙනවා ඒ අයගේ ගිනුම් අදාළ සමාගම් ඒ වාර්තා සකස් කළා දෙන්න තිබෙන නිසා ඒ දකුණේ සම්පූර්ණයෙන්ම ඒ වගේම බස්නාහිර දෙකක් හැර සියලුම අපේක්ෂකයන්ගේ වත්කම් බැරකම් ඒ අනුව බාර දීලා තිබෙනවා මොකද මෙවර මැතිවරණ කොමසාරිස්තුමා විශේෂ නියෝගයක් කරලා තිබුණා වත්කම් බැරකම් බාර නොදෙන කිසිම අපේක්ෂකයෙකුට ගණන් කිරීමේ අවසර පත්‍ර ලබා දෙන්න ක්‍රියා කරන්නේ නැහැ කියලා මේ අතර අද පසුවේ මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණියා ඒ ඉදිරි පළාත් සභා මැතිවරණයේදී මැතිවරණ ලේකම් කාර්යාලය සහ මානව හිමිකම් කොමිෂන් සභාව එක්ව කටයුතු කරන ආකාරය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහායි මැතිවරණයේදී පිරිමි නිලධාරීන් 500ක් පමණ ඉන්නේ කාන්තා නිලධාරීන් ඉන්නවා 2000ක් විතර ඉතින් එතුමා අදහස් කරනවා ඇත්තටම 7ට වඩා මේ ඡන්දය 8ට පටන් ගන්න මේ සා පාර්ලිමේන්තුවේ සංශෝධනයක් ඉන්න ඕනේ ඒ වගේම කොහොමද මැතිවරණ නීති හොඳ ආකාරයට රකින්නේ විශාල වශයෙන් අසමානතාවයනෝ නීතිය ක්‍රියාත්මක කර ගැනීමදී නිලධාරීන් අතින් වන වැරදිත් සම්පූර්ණයෙන්ම වලකාලමින් අපිට ලැබෙන පැමිණිලි අපි හැකික්මනින්ම මැතිවරණ කොමසාරිස්වරයා වෙත යොමු කරමින් සාර්ථකව මේ මැතිවරණය සැමටම සමානතාවයෙන් යුතුව කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අපිට අවසර දුන්නා නිරීක්ෂණය කරන්න ඡන්ද මධ්‍යස්ථාන වලට යන්න. යාචකයන්ට ප්‍රශ්නයක් ඇති කරපු කෙනෙක් හෙළවරුමේ ඉන්නවා කියලා ඕමල්පේ සෝමිත හාමුදුරුවෝ කියනවා. එහෙම ප්‍රශ්නයක් ඇති කලේ කවුද කියලා දැනගනිමු රට වටකර බැඳක් කට වටකර බඳින්න බැරි වැට නැති කටෙන්
මේ සැරේ අපි බස්නාහිර දකුණු පළාත් සභා ඡන්දර යනකොට ගියවර පළාත් සභා ඡන්දර ගියා වගේ නෙමෙයි රටේ හැමදැනම තියෙන්නේ මෙආණ්ඩු එපා කියන සංඥා ජනතා විමුක්ති පෙරමුණේ නියෝජිතයන් වැඩි ගාණක් ඉන්න ඕන කියන ඉල්ලීම ගාලු දිස්ත්‍රික්කයේ ගිය පළාත් සභා මැතිවරණදී නංගි පෙන්නලා සඳාන ඡන්දෙ ගත්තා නංගි වෙනුවට ඇන්ටි දාලා තියෙනවා ගීත ඇන්ටි පෙන්නලා තමයි මේ ඡන්දෙ ගන්න යන්නේ දකුණු පළාත් සභා මැතිවරණය කියන්නේ අපි ඓතිහාසික ජයග්‍රහණ ලැබපු ආරම්භ කරපු ස්ථානය මේ මැතිවරණ ජයග්‍රහණය ගැන කියන්න කිසිම දෙයක් නැහැ මේ මැතිවරණෙදී ආණ්ඩුව කොයිතරම් දුර්වල තත්යකට පත් වෙලාද කියලා කියනවා නම් කණ්ඩායම් නායකය හැටියට පත් කරගෙන තියෙන්නේ හෙළ උරුමේ උදේ ගම්මන්පිල මහජනයාගේ රුපියල් 100ට විදින්න ඡන්ද ව්‍යාපාරයකට අද එතුමා ගිහිල්ලා තියෙනවා මං වෙනුවෙන් රුපියල් 100ක් වෙන් කර මම හැමෝගෙම ඉල්ලන්නේ එකම එක රුපියල් 100ක් මගේ මැතිවරණ ව්‍යාපාරයට ලබා දෙන්න වෘත්තීයවේදියෙක් වෙන්න පුළුවන් ඔබ යාචකයෙක් වෙන්න පුළුවන් යාචකයන්ට බරපතල ප්‍රශ්නයක් යාචකයෝ කතා කරනවා ඒගොල්ලන්ගේ ආදායම් අඩු මොකද උදේ ගම්මන් පිළට ආධාර දෙන්න පටන් අරන් තිනවා යාචකයන්ට දෙනකොටත් එතුමාට අපි තමේන ලෑල්ලට පරදිනවා අන්න UNP එක දැන් යන්නේ නැමන්නේ පෙරදිලා UNP එකත් කුජීතුයි බුරුව ගන්න ගියාම කියන්නේ කුජීතුයි කියලා බුරුව ගන්නකොට කුජීත වෙනවලු UNP එකත් දැන් කුජීතයිලු මේකගේ මීහරක්කම බලන්න බුරුව ගන්නකොට කුජීතයි කියන්නේ ඕමි ගන්නකොටයි කුජීතයි කියන්නේ උනේ ඒක දන්නේ නැද්ද ඔබ නැවතත් පැත්ත ගිය සැත්ත කියන හිරු ප්‍රවෘත්ති සමකෙන් කොළඹ නව ගොතුටුව මහාවිද්‍යාලයේ දෙතිග පාසලක් ලෙස සංවර්ධනය කරන ලෙසට සිදු කළ ඉල්ලීම් වලට අද යහපත් ප්‍රතිචාරයක් හිමි වුණා. ඒ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආර දෙමින්දසිල්ලා මහතාගේ මැදිහත් වීමෙන් වසර පනහක පමණ ඉතිහාසයකට උරුමකම් කියන ගොතුටුව මහාවිද්‍යාලය වසරක පමණ කාලයක සිට පසුනශ්‍රේණිය දක්වා පන්ති පැවැත්වෙන පාසලක් බවට සීමා වුණා. ඒ සිසුන්ට මෙන්ම ඔවුන්ගේ මව්පියන්ටද හිරිහැරයක් වූ බැවින් ඔවුන් අධ්‍යාපන දෙපාර්තමේන්තුවට හිව දිගින් දිගටම විරෝධතාවල නිරත වුණා. ඊට විසඳුමක් නොලැබුණු තැන ඔවුන් අද පාසල් ඉදිරිපිට විරෝධතාවයකින් නිරත වුණේ කොළනා වයිඩිච් මාර්ගයේද අවහිර කරමින්. එම ස්ථානයට පැමිණි කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආර් දෙමින්දසිල්වා මහතා උද්ඝෝෂකයන් සමඟ සාකච්ඡා කර දුරකථන ඔස්සේ අදාළ පාර්ශ්වයන් සම්බන්ධ කරගත්තා. එමතුමාට කතා කරලා කිව්වම එමතුමා කිව්වා පළාත් සභාව එනකන් ඉන්න කියලා මේ අයට. දැන් ඔබතුමා ආණ්ඩුකාරතුමත් එක්ක රැස්වීමක් තියෙනවද සෞදා? ඒකෙදි පොඩ්ඩක් මේ ගැන කතා කරනවද මේ ඉස්කෝලේ ගැන පොඩ්ඩක් කරුණා කරලා මේක කරලා දෙන්න ලේකම්තුමා සවුන්දට මේ ළමයිව ගන්නද මං ඇතුළට හරි 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 සවුන්දෙන් පස්සේ මට දුරකටනේ ඇමතුමත් දෙයි ඇමතුමත් දුන්නයින් පස්සේ ළමයි ගෙනල්ලා වාඩි කරවන්න දුරදිග ගියොත් මම එන්නේ ඕගොල්ලන් එක්ක උද්ඝෝෂණය බිබිලි ප්‍රදේශයේ පාසල් උත්සවයකට සහභාගී වීමට ගිය එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතාට අද හදිසි අකරතැබ්බයකට මුහුණ දීමට සිදු වුණා. ඒ එම ප්‍රදේශය හරහා හමාගේ තද සුළඟක් හේතුවෙන්. බිබිලි මැදගම ජාතික පාසලේ නිවාසාන්තර ක්‍රීඩා උළෙල අද පැවති අතර එහි ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වුණේ මොණරාගල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතායි. උළෙලේ සමාරම්භයේ සටහන් කරමින් පාසලේ විදුහල්පතිවරයා පිළිගැනීමේ කතාව ආරම්භ කර ටික වේලාවකින් ප්‍රදේශය හරහා දැඩි සුළඟක් හමා ගොස් තිබෙනවා. ඉන් ආරාධිතයන් අසුන්ගෙන සිටි වේදිකාවේ වහලට අත් වූ ඉරණමයි මේ. සිද්ධියෙන් කිසිවකුටත් තුවාල සිදුව නැහැ. රජරට විශ්වවිද්‍යාලයේ සිසුන් දින 66ක් ක්‍රියාත්මක කළ සත්‍යග්‍රහය මිහින්තලේ පොලිසිය අද අධිකරණ නියෝගයක් මත විසුරුවා හැරියා.
පොලිසිය පැවසුවේ එහිදී සිසුන් 8 දිනකු අතඩංගුවට ගත් බවයි. ඔවුන් අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත්වරිය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු සිසුන්ට දැඩි ලෙස අවවාද කර අපමත නිදහස් කර තිබෙනවා. විශ්වවිද්‍යාල සිසුන් 27 දිනකුගේ පන්ති තහනම ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙනමින් රජරට විශ්වවිද්‍යාල සිසුන් පළමුවෙන් මෙම සත්‍යාග්‍රහයේ නිරත වුණේ විශ්වවිද්‍යාලයේ ඉදිරිපිටයි. පසුව අධිකරණයේ හමුවට යන පොලිසිය මෙම සත්‍යාග්‍රහයේ විසුරුවා හැරීමට අවස්ථා දෙකකදී අධිකරණ නියෝග ලබා ගන්නවා. පසුව සිසුන් මෙම ස්ථානයේ නිවත් වී ඊට ඔබෙන් වූ වෙනස් ස්ථානයක යලි සිය සත්‍යාග්‍රහය ආරම්භ කරනු ලබනවා. යලි අධිකරණයට යන පොලිසිය ඊයේ අධිකරණ නියෝගයක් කරනු ලබන්නේ මෙය විසුරුවා හැරීම සඳහායි. එය නොතකෝ සිසුන් අදත් සත්‍යාග්‍රහයේ නිරත වුණා. කෙසේ වෙතත් එම ස්ථානයට ගිය පොලිසිය අටාලේ ඉවත් කිරීමට උත්සාහ ගැනීමත් සමග ඊට සිසුන්ගේ නිල්ලවන්නේ දැඩි විරෝධයක්. එහිදී විරෝධතා දැක්වූ සිසුන් 8 දෙනෙකු අත්අඩංගුවට පත්වනවා. අනුරාධපුර බස් නැවතුම්පළ ඉදිරිපිටට පැමිණ මෙලෙස විරෝධතාවයෙන් නොරත වුණා. මේ අතර අතරංගුවටගත් සිසුන් 8 දෙනා අද පස්වරුවේ අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණා. එහිදී අතිරේක මහේස්ත්‍රාත් යුරේෂාද සිල්වා මෙනවිය සිසුන්ට දැඩි ලෙස අවවාද කරමින් රුපියල් 50,000 බැකින් වූ ශරීරය අපමත සිසුන් මුදා හැරීමට නියෝග කළා. අර්ථාපල් ලොකුලුණු සහ වියලි මිරිස් සඳහා සහතික මිලක් නියම කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වේ තිබෙනවා. ඒ අනුව අර්ථාපල් කිලෝග්‍රෑම් 1ක් රුපියල් 80කටත් ලොකුලුණු කිලෝග්‍රෑම් 1ක් රුපියල් 60කටත් වියලි මිරිස් කිලෝග්‍රෑම් 1ක් රුපියල් 350කටත් ගොවීන්ගෙන් මිලදී ගැනීමට නියමිතයි. එමෙන්ම බීජ අර්ථාපල් කිලෝග්‍රෑම් 1ක් සඳහා රුපියල් 160ක සහ ලොකුලුණු බීජ කිලෝග්‍රෑම් 1ක් සඳහා රුපියල් 12,000ක සහතික මිලක්ද පැනවීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබෙනවා. දැන් තව දේශපුවත් කිහිපයක් සමගින් රටවටා හිරෝ. රටවටා හිරෝ. වසරේ හොඳම රූපවාහිනී නාලිකාව ලෙස හිරු ටීවී යලිත් වරක් කොළඹ ඩීඑස්සේනානායක විද්‍යාලය සංවිධානය කළ සම්මාන උළෙලකදී සම්මානීයට පාත්‍ර වුණා. මෙම සම්මාන උළෙල ඊයේ රාත්‍රියේ පැවැතුනේ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී. ප්‍රධාන අමාත්‍යාංශයේ අධීක්ෂණ තනතුරක් දැරූ දුම්රිය රියදුරු සංගමයේ සභාපතිවරයා එම තනතුරෙන් ඉවත් කිරීමට විරෝධය පළ කරමින් දුම්රිය ලොකොමිටිව් රියදුරන් අද පස්වරුවේ සිට වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරතවනවා. කොළඹ කටුනායක අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා අධිසුභෝගී බස් රථයක් ජායල පියුසුම ආසන්නයේදී ගිනි ගැනීමට ලක්වීමෙන් සම්පූර්ණයෙන් විනාශ වුණා. හංවැල්ල තුන්තන ප්‍රදේශයේ පවත්වාගෙන යන රබර් කර්මාන්ත ශාලාවකින් නිකුත් වන අපචලය හේතුවෙන් පානීය ජලයේ pH අගය පහළ ගොස් ඇතැයි පවසමින් ගම්මාසින් පිරිසක් අද උද්ඝෝෂණයක නිරත වූ අතර එම ස්ථානයට පැමිණි සිතාවක ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාට දැඩි විරෝධයක් එල්ල වුණා. ත්‍රිකුණාවලිය මැක්හෙස් ක්‍රීඩාංගණයේ සංවර්ධන කටයුත්තක් සිදු කරන අතරතුර හමු වූ අස්ති කොටස් සම්බන්ධයෙන් ත්‍රිකුණාවලිය පොලිසිය පරීක්ෂණ ආරම්භ කළා. ඇමරිකානු ජනාධිපති බැරක් ඔබාමා සහ සුප්‍රකට ගායිකා බියොන්සේ අතර අනියම් සම්බන්ධයක් පවතින බවට විදේශ මාධ්‍ය අනාවරණ කරනවා. මෙම තොරතුරු අනාවරණ කරන්නේ ප්‍රංශ ජනාධිපති ෆ්‍රාන්ෂුවා හොලන්දේ සහ ප්‍රංශ නිලී ජූලි ගයිට් අතර පවතින අනියම් සම්බන්ධය ලොවට හෙළිකළ ප්‍රංශ මාධ්‍යවේදියා විසින්ම වීම විශේෂත්වයක්. ඒ පිළිබඳ තොරතුරු සහ තවත් පුවත් සමගින් දැන් ලොව වටා හිරෝ. සුප්‍රකට ගායිකා බියොන්සේ ඔබාමා යුවළගේ හොඳ මිතුරියක් වන අතර 2009 වසරේදී බැරක් ඔබාමාගේ පදවි ප්‍රාප්ති උත්සවයට සහභාගී වෙමින් ඇය ගීතයක්ද ගායනා කළා.
දවන මන්දිරයේ උත්සව බොහොමයකට සහභාගි වී ඇති බියොන්සෙ අවසන් වරට පසුගියදා පැවති මිෂෙල් ඔබාමාගේ 50 උපන්දින සාදයටද සහභාගි වී තිබුණා. කෙසේ නමුත් ඔබාමා සහ බියොන්සෙ අතර පවතින බව කියන අනියම් සම්බන්ධය හේතුවෙන් බැරක් ඔබාමා සහ මිෂෙල් ඔබාමා තරමක් දොරස්සේ තිබව පැවසුනද බියොන්සෙ සහ ඇගේ සහකරු ජේසි අතර විවාහයේ කිසිදු ගැටලුවක් දක්නට නොලැබෙන බවද ප්‍රංශ මාධ්‍ය වාර්තා කරනවා. ජනාධිපති ඔබාමා සහ බියොන්සෙ අතර වයස් පරතරය අවුරුදු 21ක්. නිර්භීති ස්පාඤ්ඤ ජාතිකයන් පිරිසක් මේ උත්සාහ ගන්නේ ලෝක වාර්තාවක් පිහිටුවීමටයි. ඒ අඩි 1640ක් ඉහළහසේ සිට වායු විරුණ දෙකක් යා කරමින් නැද ඇති නයිලොන් කමයක් මතින් ගමන් කිරීමේ උත්සාහයක් සාර්ථක කර ගැනීමටයි. ඔවුන්ගේ මේ උත්සාහය අසාර්ථක වුවද මෙම ත්‍රාසජනක වීඩියෝ පටය මේ වන විට ලෝ පුරා ලක්ෂ 7ක් පමණ නරඹා තිබෙනවා. दिन देखापुरावती आईपीएल क्रीडक वेन्देसी अद अवसन क्रीडक नेकसे पनास हतर दिन तरंगावलिये दुरगुल विवर करमीन नमुत अद दिने दी ए अतर टेक पन्नट किसिदु श्रीलांकिक क्रीडके कुट हकीवने नह හත්වන IPL තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය ඊයේ සහ අද ඉන්දියාවේ බෙන්ගලෝර රෝරදී පැවැත්ුණා. ඒ කණ්ඩායම හිමිකරුවන් නිලධාරීන් මෙන්ම පුහුණුකරුවන්ගේද සහභාගීත්වයෙන් මෙවර IPL ක්‍රීඩක ලෑස්තුවට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් 40 දෙනෙකු ඇතුළත් වුණා. ඒ අතරින් වෙන්දේසිය සඳහා ඇතුළත් වුණේ ක්‍රීඩකයන් 39 දෙනෙකු පමණයි. ලසිත් මාලිංග තවදුරටත් තම කණ්ඩායමේ රඳවා ගැනීමට මුම්බා ඉන්ඩියන්ස් බලධාරීන් පියවර ගැනීම ඊට හේතු වුණා. කෙසේ වෙතත් වෙන්දේසියේදී අලෙවි වුණේ ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් 2 දෙනෙකු පමණයි. ඊයේ දිනේදී තිසර පෙරේරා ශ්‍රී ලංකා රුපියල් 3.35 ලක්ෂයකට අධික මුදලකට මිලදී ගන්නට Kings 11 Punjab කණ්ඩායම පියවර ගත්තා. මුතයා මුරලිදරන් Royal Challengers Bangalore කණ්ඩායම සමගින් එක්ුණේ ශ්‍රී ලංකා රුපියල් 2.2කට අධික මුදලකට. කෙසේ වෙතත් ඊයේ දිනේදී මහේල, මැතිවුස්, ටිල්ෂාන්, අජන්ත, කුසල් ජනිතතුළු ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් විශාල සංඛ්‍යාවක් මිලදී ගන්නට එකදු කණ්ඩායමක් හෝ ඉදිරිපත් වුණේ නැහැ. අද දිනේදී මේ අතරින් තෝරාගත් ක්‍රීඩකයන් කීප දෙනෙක් නැවත වෙන්දේසිය සඳහා ඉදිරිපත් කරනවා. මහේල ජයවර්ධන, ඇන්ජලෝ මැතිව් සහ ප්‍රවේශ් මහරුපැතුළු ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් කීප දෙනෙක්ද ඒ අතරට ඇතුළත්. කෙසේ වෙතත් අද දිනේදී මේ අතරින් එකදු ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙකු හෝ අලෙවි වූයේ නැහැ. ඒ අනුව මෙවර IPL තරගාවලිය සඳහා සහභාගී වීමට වරම් ලැබූ විදෙස් ක්‍රීඩකයන් 50 දෙනා අතරට ඇතුළත් වන්නේ ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් 3 දෙනෙක් පමණයි. IPL තරගාවලිය පැවැත්වෙන කාල සීමාවේ වැඩි කොටසකදී ශ්‍රී ලංකා කණ්ඩායම එංගලන්තයේ තරඟ සංචාරයක නිරත වීම ශ්‍රී ලංකාවේ මෙන්ම එංගලන්තයේද සුපිරි ක්‍රීඩකයන් රැසක් මෙම වෙන්දේසියේදී අලෙවි නොවීමට ප්‍රධාන හේතුවක් වුණා. මෙවර IPL තරගාවලිය ලැබෙන අප්‍රේල් මාස 8 වෙනිදා සිට ජූනි මාස 3 වෙනිදා දක්වා ඉන්දියාවේදී හෝ දකුණු අප්‍රිකාවේදී පැවැත්වීමට නියමිතයි. ලෝකසරණ වයසවරුදු 19න් පහළ එක් දින ක්‍රිකට් තරගාවලියට සහභාගී වෙන ශ්‍රී ලංකා ක්‍රීඩකයන් ඊයේසිය දෙවන පුහුණු තරගයට සහභාගී වුණා. ඒ නැමිබියාව සමග මේ තරගයේ කඩු 3කින් ජය ගන්නට සමත් වුණේ ශ්‍රී ලංකාවයි. තරගයේ පළමුවෙන් පන්දුර පාර දුන් නැමිබියානු ක්‍රීඩකයන් පන්දු අර 50 තුල කඩු 8ක් දැවි ලකුණු 192ක් රැස් කළා. පිළිතුරු ලෙස ශ්‍රී ලංකා ක්‍රීඩකයන් පන්දුර 48යි පන්දු 5කදී කඩු 7ක් දැවි ලකුණු 196ක් ලබාගෙන තරගයේ ජය ගත්තා. අපි දැන් සෝදානම් තවත් ක්‍රීඩාපත් කිහිපයකතරතුරු ඔබ වෙත ගෙනෙන්නට. සංචාරක එංගලන්ත ලයන්ස් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පළමු සිව් දින තරගයේ ඊයේ ආරම්භ වුණ පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී තරගයේ පළමුවෙන් පන්දුර පහර දුන් එංගලන්ත ලයන්ස් ක්‍රීඩකින් පළමු ඉනිමට සියලන් දැවි ලකුණු 330ක් රැස් කළා. ජේම්ස් ටේලර් ලකුණු 70යි. පන්දුවේ මිදි ධම්මික ප්‍රසත් කඩලු 4ක් වෙන හෙළුවා. පිළිතුරු ලෙස ශ්‍රී ලංකා ඒ කණ්ඩායම පළමු ඉනිමට සියලන් දැවි රැස් කළ ලකුණු සංඛ්‍යාව 171ක්. ධම්මික ප්‍රසත් ලකුණු 50යි. පන්දුවේ මේදී ක්‍රිස් වෝකස් කඩලු 4ක් වෙන හෙළුවා. අද දිනට තරගයේ නතර කරන විට දෙවන ඉනිම ක්‍රීඩා කරන එංගලන්ත ලයන්ස් ක්‍රීඩකින් කඩලු 4ක් දැවි රැස් කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 105ක්. මේ අනුව ඕන් ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා ලකුණු 264ක් ඉදිරියෙන් සෙටනවා. මෙවර FA කුසලාන පාපන්දු තරගාවලියේ ජයග්‍රහකින්ට පිරිනමන ශූරතා කුසලානේ එළිදැක්වීම පසුගියදා සිදු වුණ ශ්‍රී ලංකා පාපන්දු සම්මේලන මූලස්ථානයේදී. මෙවර තරගාවලියේ ජයග්‍රහකින්ට ශූරතා කුසලානීට අමතරව රුපියල් ලක්ෂ 7ක මුදල් ත්‍යාගයක් හිමිවනවා. අනුශූරයන්ට කුසලානීට අමතරව හිමිවන මුදල රුපියල් ලක්ෂ 5ක්. ඊට අමතරව තරගාවලියේ සුවිශේෂී දක්ෂතා දක්වන ක්‍රීඩකයන්ට සම්මාන පිරිනමන්නටත් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ බලාපොරොත්තු වෙනවා. මෙම අවස්ථාවේදී මාධ්‍ය ඇමතු ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති රංජිත් රොඩ්රිගෝ මහතා පවසා සිටියේ පාපන්දු ක්‍රීඩාව කඩා වැටෙන්නට බලපාන ප්‍රධානම හේතුව තමන් අනාවරණය කරගත් බවයි. අපේ
පාපන්දුව පල්ලෙයාට ඇරෙන්න ප්‍රධාන හේතුවක් තමයි අපි හොයාගත්ත අපේ තාක්ෂණයේ තියෙන දුර්වලතාවය. දරුවෝ සෙල්ලම් කරන්නේ සහජ කුසලතාවය. ලංකාව පුරා කනගාටුයි කියන්නේ බොහොම පහත් තත්ත්වයකට තියෙන අපේ තාක්ෂණය. FV කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් පූර්ව වටයේ තරඟ ලැබෙන සෙනසුරාදා සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි. ශ්‍රීලංකා නාවික හමුදාව දෙවන වරට සංවිධානය කරන CISM දින මාර්ග දාවන තරගයේ පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් පසුගියදා කොළඹදී පැවැත්ුණා. CISM ලෙස හඳුන්වන්නේ බ්‍රසල්ස් නුවර පදනම් කරගත් ජාත්‍යන්තර ක්‍රීඩා මණ්ඩලයයි. මෙම ක්‍රීඩා මණ්ඩලය රටවල් 133ක ක්‍රීඩකින් අතර සෝදාත්වය වර්ධනය කිරීම සහ ලෝක සාමය ගොඩනැගීම වෙනුවෙන් විවිධ ක්‍රීඩා ඉසව් සංවිධානය කරනවා. මෙම මාර්ග දාවන තරගය සඳහා ත්‍රිවිධ හමුදාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 100 දෙනෙක් පමණ එක්වීමට නියමිතයි. Hero Sports Corner. Lama Vee Rasa Aaye Aaye Candos. Hero Ratri Namay Thiha Pradhana Pat Prakashaye Minnimawata Patthanawa. Pattak Nathuwa Atta Danaganna Obe Jangama Durakathana Jale Anuwa Tire Dissuna Paridi Hero Pravruthi SMS Sewawa Sakriya Karaganna. Subha Ratriyak.